සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදා ඔස්සේ උණුසුම පුවත්වබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් 2019ත් ඇරඹේ. මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට ජනපතිගේ ශෝකය. මුහුදෙන් ආ රත්රන්. වැලි ජාවාරමට තිත හරිත වැලි තොටුපොළ දිවයිනපුරා. දිමුත් ක්‍රීඩා පිටියෙන් රෝහලට. ඇමරිකාවත් රුසියාවත් තවත් දුරස් වෙයි. මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටියදී බෝම ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ පවුලේ සමාජිකයන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළා. මාලි රාජ්‍යයේදී ත්‍රස්තු ප්‍රහාරයකින් මියගිය මේජෝ H.W. දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ පොළොන්නරුව පුලස්තිපුර නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා එම විරුවාගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක් වුණා. දිනේෂ් ජයවික්‍රම රණවිරුවාගේ දේහය අනිද්දා මෙරටට රැගෙන ඒමට නියමිතයි. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මෙම වසරේ සමාරම්භ උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ලෝක ආර්ථිකයේ පරිවර්තනයන් හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව 16.4%කින් රුපියල අවප්‍රමාණය වූ බව සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසඳුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා රුපියල 0.26% ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. මේ වන විට ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.19% ලෙසත් ගැනුම් මිල රුපියල් 176.34% ලෙසත් සටහන් වෙනවා. නීති විරෝධී ලෙස මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11කට අධික රත්රන් තොගයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී. කල්පිටිය කුඩාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 හා 29 වන වියේ පසුවන පුද්ගලින් දෙදෙනෙකුද නාවික හමුදා අත්අඩංගුවට පත් වුණා. රත්රන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා හබහරයට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවටගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීති කටයුතු සඳහා කොළඹ රේගුනිලධාරී කාර්යාලය වෙත බාරදීමට කටයුතු කෙරුණා. නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදී පසුගිය වසර තුළදී පමණක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රත්රන් කිලෝග්‍රෑම් 62කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම යම් තාක් සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මධ්‍ය කතුකරය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිදී පවතින බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම තත්ත්වය සමග උස්පින් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි. කෙසේ වෙතත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් දිනයේ පැය 24 පුරා අඛණ්ඩව ජලය සපයන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ. පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙ අතර මවුසා කැලේ සහ කාසල් රියන ජලාශවල ජලමට්ටම සීක්‍රීන් පහළ බසමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ජලපෝෂක ප්‍රදේශවල වැසි නොලැබීම ඊට හේතුවයි. මවුසා කැලේ ජලාශය සිදීමත් සමග පැරණි මස්කෙලිය නගරයේ ශ්‍රී ෂන්මුගම් හින්දු කෝවිල මුස්ලිම් දේවස්ථානයේ ඇතුළු ස්ථාන කිහිපයක නටබුන් මතුව තිබෙනවා. මෙරට විදුලි බලක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉරාන ආයෝජන ලබාදීමට එකඟත්වය පළ විය තැයි විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ශ්‍රීලංකාවේ ඉරාන තානාපති හොසෙන් ඉබ්‍රහීම් කානි මහතා ඇතුළු ඉරාන රාජතාන්ත්‍රිකයින් පිරිසක් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා මුණගැසුණා. ශ්‍රී ලංකාවේ විදුලි බල ශ්‍රේෂ්ත්‍රය මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත වැඩි වශයෙන් යොමු වී ඇති බවයි අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ. මෙරට දැනට භාවිත වන විදුලි මීටර වෙනුවට තාක්ෂණික මට්ටමින් උසස් සුහුරු මනු තාක්ෂණය ලබා දීමට ඉරානය සූදානම් බව තානාපතිවරයා කියා සිටියා. එවැනි මනු නිෂ්පාදනාගාර ශ්‍රී ලංකාව තුළද ඉදිකිරීමට සහය දිය හැකි බවයි කානි මහතා සඳහන් කළේ. ඉරාන ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නා. ඉරාන බලශක්ති ශ්‍රේෂ්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා එරටට පැමිණෙන ලෙසද තානාපතිවරයා රවි කරුණානායක මහතාගෙන් ඉල්ලීමක් කළා. පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතට කථානායක කරෝ ජයසූරිය මහතා අත්සන් තැබුවා. මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩකඩ සැලසෙනවා. පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වනදා සම්මත වුණා. කථානායකවරයා ඊයේ පසුරුවේ මෙම පනතට අත්සන් තැබුවා. ඒ අනුව පනත බලාත්මක වනවා. කොමිෂන් සභාවල සිදුකරන පරීක්ෂණවලදී ඉදිරිපත් කරන සාක්ෂි සටහන්, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා මගින් සිදුකරන පරීක්ෂණවලදී ප්‍රයෝජනයට ගැනීමට මෙමකින් ඉඩකඩ සැලසෙනවා. කොමිෂන් සභාවලින් සිදුකරන පරීක්ෂණවලදී විමර්ශනය කරන කරුණු, ලබා ගන්නා ප්‍රකාශ ආදිය අල්ලස් කොමිසම මගින් සිදුකරන පරීක්ෂණවලදී යළි ප්‍රකාශ ලබා නොගෙන නඩු කටයුතුවලදී ඒවා ප්‍රයෝජනයට ගනිමින් පරීක්ෂණ නම් කිරීමට මෙම පනතින් වැඩිදුරටත් ඉඩකඩ සැලසෙනවා. බැංකු රක්ෂණ වාරිකය ගෙවා නැති ගොවින්ටද සේනා දළඹු හා කෘෂි හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රජය සූදානම් බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව මෙම ගෙවීම් සිදු කරනවා. අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සියලොම ගොවි බිම් නොමිලේ රක්ෂණ ආවරණයක් දැන් ලබා දීලා තියෙනවා. ඉන්දා ඒක එත්තර ගැටලුවක් නෙමේ. බැංකුවෙන් රක්ෂණ වාරික ගෙව්වත් නැතත් ඒ අයට හානියක් වෙලා තියෙනවා නම් කෘෂි රක්ෂණ මණ්ඩලය වන්දි ගෙවන්න ලෑස්ති. අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට තමයි ගෙවන්න සූදානම් කරලා තියෙන්නේ. මේක සේනා දළඹ වාගේ විතරක් නෙමේ, වෙන ස්වභාවික හානි වලින් ස්වභාවික විපත් වලින් ඇති වෙන තත්වයන් වලදීත් ගොවියෙකුට ගෙවන උපරිම මිල තමයි මේ මුදල. අපි මේ මුදල ගෙවන්න දැන් සූදානම් කරලා තියෙනවා. දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ඩීසල් ගබඩාවක් වටලා තිබෙනවා. නීති විරෝධී ගබඩාවේ තිබූ ඩීසල් ලීටර් 50,000කට අධික ප්‍රමාණයක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. බවුසරයක් සහ කැන්ටර් වර්ගයේ ලොරි රථ 6ක්ද පොලිස් පාරයට ගෙන ඇති බව සඳහන්. නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම තංගල්ල මාතර දිසා මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීනුයි සිදු කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙක්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අනිත්තා පැවැත්වෙන 71 වන ජාතික දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද පෙරවරුවේ ගාලුමෝදුර පිටියේදී පැවැත්වුණා. යුද, ගුවන්, නාවික හා පොලිස් රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයේ පෙළපාලිය පැවැත්වෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද ඊට එක්වීමට නියමිතයි. පැරෂුට් සංදර්ශනද ඊට එක් කර තිබෙනවා. කාලතුවක්කු ආචාර වෙඩිමුරයක්ද සැමරුම් මුලට ඇතුළත්. අද පැවති පෙරහුරුව නිරීක්ෂණය කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීවරයාද එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මල්වතු විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. පසුව අස්කිරි මහා විහාරයට ගිය විපක්ෂ නායකවරයා අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැදුටුවා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකටද මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ අවශ්‍ය නෑ කියන මතය තමයි මහානායක හාමුදුරුවෝ ඉන්නේ. ඒකම දන්නේ අපේ කට්ටිය යන්නේ නෑ. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැපෙට්ටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසදරක නිරත වුණා. යෝජිත ව්‍යවස්ථාව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දිවයිනේ විවිධ ස්ථානවලදී මැති අමතිවරුන් අදහස් පළ කළා.
අපේ සංකල්පය ජාතික ආණ්ඩුව කියන එක තමයි. ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තමයි මේ රටේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් කිසිම දවසක එක්සත් ජාතික පක්ෂයත් එක්ක එන සන්ධාන හෝ සභාග කිසිම ආණ්ඩුවකට නොයනටයි තමයි තීන්දුව කළා තියෙන්නේ. සමහර මේවා අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර ඒවා අවශ්‍ය නැති වෙලාවලදී අර්බුදේ ඉන්නත් පුළුවන්. ඒ වාට ගන්න ප්‍රායෝගික ක්‍රමෝපායන් වෙන්න පුළුවන් මේ අරගන්න දේවල්. ඒක දේශපාලන යථාර්ථයක්. මේවා කොහොම ප්‍රෝඩාවල් මේ කඩාවැටෙන ආණ්ඩුව පවත්වාගෙන යන්න තමයි මේවා කරන්නේ. සියලුම දේශපාලන පක්ෂ අද පිළිඅරගෙන තියෙන ඒකීයභාවය මේ රට තුල තිබෙන්නට ඕන. ජාතික ආණ්ඩුවක් සෑදීම සිදු කරන්නේ නම් එය රට ඉදිරියට ගෙන යාමේ අරමුණ ඇතුව සිදු කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොටදී පැවති උත්සවයකදී මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ. අම්බලන්තොට කරගස්සොට බස්නාව මාර්ගයේ කොන්ක්‍රීට් කර ජනතා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරුණා. පාර්ලිමේන්තුවට යෝජනාවක් ආවා කියන ආරංචියක් තියෙනවා ඇරෙන්න මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විදියට මේ වෙනකන් අපිට ඒ පිළිබඳව කිසිදු දැනින් දීමක් කළා නැහැ. පුළුල් පරමාර්ථයක් සහිතව රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලකින් නම් ජාතික ආණ්ඩුව හැදුවට ප්‍රශ්නයක් නැහැ. දේශීය අර්ථාපල හා රතුළුණු ගොවියාට සහන සලසමින් ආනයනික රතුළුණු සහ අර්ථාපල සඳහා බදු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. තමන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසන්නේ. එතුමාගේ නිර්දේශය අනුව මේ බද්ද රුපියල් 20 සිට රුපියල් 50 දක්වා 4 වෙනිදා සිට වැඩි කරන්නට අපිට ඒක ලොකු ජයග්‍රහණයක් ශක්තියක්. නිදහසේ සුවඳ, නිදහසේ අභිමානය ඇත්තටම ලැබෙන්නේ ආර්ථික නිදහස මත. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මේ අවසරයේ සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සමස්ත ව්‍යාපෘතියට නව මුහුණුවරක් ලබා දීම අරමුණ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ශ්‍රේෂ්ඨ ගණනාවක් වෙත පොලී රහිත අවම පොලී සහ සහනදායී නයෝජනා ක්‍රම මෙයටතේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය වසරේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කෙරුණා. එය මේ වසරේදී තවත් වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ ආරම්භ කළ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල තුළින් ව්‍යාපෘතිය යටතේ ශ්‍රේෂ්ඨ 12ක සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් මිලියන 32,000ක මුදලක් ඡන්ද කොට්ටාස 160කට ලබා දුන්නා. අදින් ආරම්භ කරන මෙම වසරේ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රම ලබන අගෝස්තු 31 වනදාට පෙර අවසන් කළ යුතු වෙනවා. මද්‍රව්‍ය අතරංගුල ගැනීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පොලිස් නිලධාරීන් ඇගීම පිළිබඳ පළවන ඇතැම් ප්‍රවෘත්ති අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කිසියම් පොලිස් නිලධාරියෙකුට ඇගීමේ ක්‍රියාවලිය තුළින් අසාධාරණයක් සිදු වී ඇත්තම් ඒ සම්බන්ධයෙන් සුවබැලීමට කමිටුවක් පත්කර ඇති අතර අභියාචනා ඉදිරිපත් කිරීමටද හැකියාව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. නීති විරෝධී වැලි ජාබාරමට තිත තබමින් හරිත වැලි තොටුපළ සංකල්පය දිවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ මේ වාර්තාව සුරේන්ද්‍ර අබේපාලගෙන්. සුවාධින රූපවාහිනිය සේවයේ ප්‍රවෘත්ති විකාශය මගින් අනාවරණය කරන ලද ත්‍රිකුණාමලයේ වැලි ජාබාරම් පිළිබඳ ප්‍රවෘත්තිය මා රඹුවා. එම ජාවාරම් වලට තිත තැබීමට ජනාධිපතිතුමන්ගේ සංකල්පයේ මත ක්‍රියාවලට නැං වූ හරිත වැලි තොටුපළ සාර්ථක විසඳුමක් වී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා අපට පැහැදිලි උපදේශනයක් ලබා දීලා තිබෙනවා. පරිසර විනාශය අවම වෙන ආකාරයට, පරිසර හිතකාමී වෙන ආකාරයට මේ කටයුතු කරන්නයි කියන එක පැත්තකින්, අනිත් පැත්තෙන් එතුමා පැහැදිලි උපදේශනයක් සභාපතිතුමාට ලබා දීලා තිනවා. කිසිම බලපෑමකට යටත් වෙන්නේ නැති වෙන්න නීත්‍යානුකූලව මේ කටයුතු කරන්නයි කියන උපදේශනයත් කාර්යාංශය හැටියට පැහැදිලිව ලබා දීලා තිනවා. ඉදිකිරීම ශ්‍රේෂ්ඨයට අත්‍යවශ්‍ය සාධකයක් තමයි වැලි. මේ වැලි ගොඩ දැමීම නිසා පාරිසරික හානියක් වෙනවා කියලා බොහෝ වෙලාවට පරිසරවේදීන් පවසනවා. ඉතින් මේ පරිසර හානිය අවම කරගන්න නම් මොකක්ද කළ යුත්තේ?
සම්ප්‍රදායක් වෙලා තිබුණා ගඟට ට්‍රැක්ටර් දාලා වැලිකොඩ දාන එක. හරිතුරු සංකල්පය නිසා අපිට මේ බලපත්‍රලාභීන්ට මේ ක්‍රමය හඳුන්වා දීපු නිසා අපිට විශාල පිටුවහලක් වුණා. මේ පරිසර හානිය අවම කරගෙන වැලිකොඩ දාන ක්‍රමය මිනිසුන්ට හඳුන්වා දෙන්න. මේ අදාළ ස්ථානවල අපි අනුමත සේවක සංඛ්‍යාවක් ඉන්නවා. බලපත්‍රයට අදාළ කියු ප්‍රමාණයට අනුව කැරීම් ඉංජිනේරු කෙනෙක් අධීක්ෂණය කරලා ඊට අදාළ අනුමත සේවක සංඛ්‍යාවක් යාලට ලබා දෙනවා. ඒ සේවක සංඛ්‍යාවට විතරයි මේ ස්ථානයේ වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියට සුරක්ෂිතයි කියලා අපිට හිතෙනවා. ඒ දේ තමයි මේ අනාගතය ගැන අපිට තියෙච්ච බය යම් තාක් දුරට නැති වෙලා තිනවා. ඇත්තටම මේ කර්මාන්තයේ ඉදිරියේ ඉන්න හැම කෙනාම මේ සංකල්පවලට එකතු වෙලා මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා නම් ලොකු ජයග්‍රහණයක් කියලා මම දකිනවා. පොලිසියෙන් කරදර කිසිම දෙයක් නෑ. මේ වෙලාව බලප ගමන් මෙතන මේ විදියට හොඳට කරගෙන යනවා නේ කියලා පොලිසියෙන් කිසිම කරදරයක් නෑ. මේ කරගෙන යන්න මේ ශක්තිය සාර්ථක ලැබුණේ විද්‍යා ඔෆිස් එකේ නිලධාරිතුමන් ලැබෙලා මට මේ විදිහට කරන්න කියලා කිව්වා. ඒ කියන විදිහට මං බිලි අරගෙන මේ කරපේකින් තමයි මේ තත්ත්වයට මේ හෘද වෙලිතොටුපළ සංකල්පයට මේ විදිහට මං කරගෙන යන්නේ. රටේ ස්වාභාවික සම්පත් අස්වාභාවික විදිහට පරිහරණය කිරීම වැළකුණා. අසාධාරණ විදිහට ඉතාමත් අවිධිමත් විදිහට කරගෙන ගිය වැළකටයුතු නිවැරදි විදිහට විධිමත් විදිහට කරන්න හැකියාව ලැබුණා. ඉතින් මම හිතනවා මේක මේ ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් වුණා. ඉදිරියේදී හරිත වෙළිතොටුපළ කියන සංකල්පය බලපත්‍ර ලබා ගැනීමේදී අනිවාර්ය කිරීමේ කොන්දේසියක් බවට පරිවර්තනය කරන්නට බලාපොරොත්තු වෙනවා. එය ඉදිරියේදී ප්‍රතිපත්තිමය කාරණයක් වශයෙන් ඉදිරියට එනු ඇතැයි අපි විශ්වාස කරනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අද පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මෙම වසරේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් එක්සත් ජාතික පෙරමුණේ පළත් සභා හා පළත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක්‍රම 21ක් හඳුන්වා දී තිබෙනවා. මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු අදහස් ප්‍රකාශ කළා. ගම්පෙරළිය වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක්, අනාගත ජයග්‍රහණයේ පෙරනිමිත්තක්. එහෙනම් අපි සියලු දෙනාම එකතු වෙලා මේ වැඩකටයුත්ත සාර්ථක කරන්න ක්‍රියා කරමු. අපි ආණ්ඩුවක් බාරගත්ත ඇද්දි ඇයි බාරගත්තේ? විශාල අභියෝගයක්. විදුන රටක්, ලෝකෙ කොන් කරපු රටක්, විශාල ණය බරක් තිබුණා. රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බැරුව පැනලා ගිය ආණ්ඩුව. ඒ ආණ්ඩුවට විසඳන්න බැරි නම් මේ ආණ්ඩුවට විසඳන්න බැරි වෙයි කියලා හිතුවා. අපි බය නැතුව මේ අභියෝගය බාරගත්තා. අපි මේ අභියෝගය අරගත්ත ගමන් පඩි වැඩි කරා. අපි අනුන්ගේ පව් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් අනුන් පව් කරා කියලා මේ රට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. අද ශක්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍ර වගේ ක්‍රමානුකූල මුල් බහින. අද සමාජයක් තියෙනවා. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් තියෙනවා. ඕනේ නැරඟ අපිට බයින්න පුළුවන් සමාජයක් තියෙනවා. ඒක නැති කරගන්න මිනිස්සු කැමතිද? අන්න එහෙම විශාල වැඩසටහන සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග ජනතාව එකතු කරගෙන අපි වැඩ කටයුතු කරනවා. අන්න මෙහෙම වැඩ කටයුතු කරාම ලෝකයේ අපි පිළිගත්තාම ගම්පෙරළිය විතරක් නෙමෙයි මේ ඡන්ද අපි දිනනවා. ඒක නවත්තන්න බෑ. ඊළඟ සැරේ අපේ පෙරමුණ අලුත් සන්ධානයක් හැටියට බහුතරයක් ලබාගෙන මීටත් වඩා ශීඝ්‍රයෙන් වැඩ කරනවා. අපි දැන් දීර්ඝ කාලින වැඩ කටයුතු කරලා තියෙනවා, මධ්‍යම කාලින වැඩ කටයුතු කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ කෙටි කාලේ ඊළඟ මාස කීපේ ප්‍රතිඵල ලැබෙන වැඩසටහන් වලට යමු. අපි ඒකට එකතු වෙමු. අපි ඔක්කොම එක්සත් වෙමු. අපේ ජයග්‍රහණය තහවුරු කරමු. මේ කරන්නේ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් බලාගෙන නෙමෙයි. අපි වැඩ කරනකොට ගමේ මේකෙන් වාසි ලබන්නේ UNP කාර්යයද, ශ්‍රී ලංකා කාර්යයද, JVP කාර්යයද කියලා අපි බලන්නේ. සියලු දෙනාටම කරන වැඩක්. නමුත් ඒ දින 51 කල්ලිය ඉස්සෙල්ලාම කරේ මේ වැඩසටහන නවත්තන එක. ගම්පෙරළිය වැඩසටහනේ යටතේ මේ වෙනකොටත් අපි ආසන විශාල ප්‍රමාණයකට මුදල් මිලියන 200ක් නිකුත් කරලා තියෙනවා. නමුත් මේ වසරේ අපි මිලියන 300ක්, කෝටි 30ක් හැම ආසනයකටම වෙන් කරලා තියෙනවා. පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.
රම්බා නමින් හඳුන්වන මෙම වෛරසය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ සිදුකරන බාගත කිරීම් හරහා පරිගණක වෙත ඇතුළුවන බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිතු මීගස්මුල්ල මහතා සඳහන් කරනවා. එමෙන්ම විද්‍යුත් තැපෑල හරහාද මෙම වෛරසය පරිගණක පද්ධතියට ඇතුළු විය හැකි. එවැනි සිදුවීමක් වුවහොත් 01126961192 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මෙම වෛරසය බලපාන්නේ Windows මෙහෙම පද්ධති 7.1.10 යන වර්ෂන් වලට. ඉතින් මෙම වෛරසයේ පරිගණකයට ඇතුළු වුණාට පසුව වෛරසයේ ඇති ලිය කිවිලි, පින්තූර, දත්ත කියවාගත නොහැකි ආකාරයට පත් කරනවා. එම දත්ත නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කප්පා මුදලක් ඉල්ලනවා. අපේ ආයතනයෙන් උපදෙස් දෙන්නේ එවැනි කිසිම මුදලක් ගෙවන්න එපා කියන එකයි. ඉතින් මෙවැනි වෛරස් වලින් ආරක්ෂා වෙන්නට හැකිවන්නේ ඔබගේ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය, වෛරස් මුදුකා අන්තර්ජාලයේ නොමිලේ භාගත කරගන්නා මුදුකාංග යාවත් කාලනය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ වටිනා කියන ලියකිවිලි තියෙනා නම් එම ලියකිවිලි එක්ස්ටර්නල් ඩ්‍රයිව් එක හෝ පෙන් ඩ්‍රයිව් එකක ඒව තැන්පත් කර පරිගණකයට නිතර සම්මත නොකර තිබීමෙන් එවැනි වෛරසයක් පැමිණියත් අපිට අපේ දත්ත ආරක්ෂා කර ගැනීමට පුළුවන්. මද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පොලිස් නිලධාරීන් ඇගීම පිළිබඳ පළවන ඇතැම් ප්‍රවෘත්ති අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කිසියම් පොලිස් නිලධාරියෙකුට ඇගීමේ ක්‍රියාවලිය තුළින් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත් කර ඇති අතර අභියාචනා ඉදිරිපත් කිරීමටද හැකියාව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. අතිගරු ජනාධිපතිතුමා විසින් සිදු කරන ලද මෙම ඇගීමේදී පොලිස් පරීක්ෂක රංගජීව නිලධාරියාව නිසි ඇගීමකට ලක් නොවුණු බව සමහර වෙබ් අඩවි කිහිපයක සඳහන් වෙලා තිබුණා. විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි එය සම්පූර්ණම අසත්‍ය ප්‍රවෘත්තියක්. වීරතා පදක්කම පිරිනැමීමෙන් තමයි පොලිස් පරීක්ෂක රංගජීව නිලධාරියාව ඇගීමට ලක්ුණේ. ඒ වගේම මේ සතියන්තයේ මුද්‍රිත මාධ්‍ය කිහිපයක සඳහන් වෙලා තිබුණා පොලිස්පතිතුමාටත් මෙලෙස ඇගීමක් නිර්දේශ වෙලා තිබුණා. ඉන් අනතුර පොලිස්පතිතුමාගේ නම එයින් ඉවත් කර ඇති බවට, නමුත් එයත් ඉතා අසත්‍ය ප්‍රවෘත්තියක්. සිංහරාජ වනාන්තරයට ආවේණික වූ කෘමි විශේෂ 234ක් සහ සමනල් විශේෂ 50ක් සමග විදේශිකයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් චෙකොස්ලොවේකියා ජාතිකයන් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. විදේශිකයින් 5 දෙනා දින කිහිපයක් තිස්සේ සිංහරාජ වනාන්තරයට පැමිණ මෙම කෘෂි සහ සමනල් විශේෂ එක්රැස් කිරීම සිදු කර තිබෙනවා. මේ සඳහා විශේෂ උපකරණ රැසක්ද ඩ්‍රෝන කැමරාවක්ද යොදාගෙන ඇති බවයි පැවසෙන්නේ. සිංහරාජ වනාන්තරයට යාබද නවාතැන්පලක රැඳී සිටිමින් සූක්ෂම ලෙස ඔවුන් මෙම කාර්යයේ යෙදී ඇති බව වැඩලීම් කළ කලවාන අඩවි වනනිලධාරීන් පවසනවා. මෙරට වනාන්තරවලින් විදේශිකයින් අල්ලාගත් විශාලතම කෘමි සහ සමනල විශේෂය මේ බවයි කලවාන අඩවි වනනිලධාරී RMLM රත්නවීර මහතා පවසන්නේ. සතුන් ප්‍රමාණය ගැන කියන්න බැරි තරමක් ඉන්නවා. සියලුම සතුන් මේගොල්ලෝ කාලයක් තියාගන්න පුළුවන් ආකාරයට බහලුම් තුල බාහලා තිර කළා තමයි සතුන් දෙන. පණ තියෙන සතුන් විශේෂත් වෙනම අවශ්‍ය පරිසරය දීලා පෙට්ටිවල දාලා අසුරලා තියෙනවා. මේ සියලුම සතුන් රක්ෂිත විදියට නම් කරලා තියෙනවා වනසත්තු රක්ෂලතාඥා පනත යටතේ. මිනිස් පරිභෝජනයට සුදුසු නොවන ආහාර අලෙවිකල ව්‍යාපාරිකයන් 6 දිනකට එරෙහිව නීතිමය පියවර ගැනුණා. තොරතුරු සමගින් දැන් කෙටි සටහන විශේෂාංගය. මඩකලපුව කාන්තන්කුඩි ප්‍රධාන මාර්ගය හා වෙරළ ප්‍රදේශයේ වෙළඳසැල් රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණයට ලක්ුණා. එහිදී මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය හා පළතුරු අලෙවි කළ ව්‍යාපාරිකයන් 6 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ. හබරණ අනුරාධපුර මාර්ගයේ පළුගස්වැව විස්සකනුව ප්‍රදේශයේදී ළඟම බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා. තුවාලකරුවන් දඹුල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජීප් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රියදහවනිය අනතුරට හේතු බවයි පොලිසිය පවසන්නේ. යාපනයේ අර්ධද්වීපයේ පසුගිය අපසුසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 30 දෙනෙකු ඇගීම යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එම සිසු සිසුවියන්ට මූල්‍යාධාර හා පාසල් උපකරණ ප්‍රදානය කෙරුණු අතර දෘශ්‍යබාධිත සිසුන් 3 දෙනෙකුට වසර 3ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමද මෙහිදී සිදු වුණා. මොහන් ශංකර් හා වදිනි ශංකර් යන මහත්ම මහත්මීන් මූල්‍ය දායකත්වය ලබා දී තිබුණා. අම්බලංගුට පොලිසිය කළ වැටලීමකදී මාතුකගේ නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්ථාන දෙකකදී මත්පැන් පෙරීම සිදු කර ඇති අතර ගෝඩා බැරල් 4ක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් බහරයට ගැරුණා.
සැකකරුවන් මීට පෙරද මත්පැන් පෙරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. හෙට දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන සමරගමුව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. පසුව දෙකෙන් පසු දෙවන බොහෝ පළාත්වලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ නීති අධපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන නැගෙනහිර මුහුද ප්‍රදේශවලට වැසි වර්ගයක් අපේක්ෂා කරන්නට පුළුවන්. බස්නාහිර සහ දකුණු මුහුද ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. සුළං හමන් නිසාන දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර 30-40 අතරකයක් ගන්නවා. දනවදානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි. කාලගුණ අනාවැකිය වෙත. සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. සුබ රාත්‍රියක්. www.itnnews.lk